Saman, good morning. Mike gagal tadi, man. Saman sudah na menurut mati petir enak. Bindu aye kaya kaya pahai, desiya anu nama aye, desiya anu nama ya, apa itu rakata nangka ya? Kata keran na, me ilang itu mukadu benne, e video clip paket anu ilang itu mukadu benne kiala. බොහොම නිර්මාණශීලීව අනුමාන කරලා හරිම උත්තරේ අපිට කියන්න රුපියල් 5000ක් වටින වවුචරයක් ලෑස්ති කරලා තියෙනවා සරසවි පුත් ප්‍රකාශකයෝ දිවයින පුරා ශාඛා 25ක් තියෙන නිසා ඔබට ළඟම හොඳම ශාඛාවට ගිහිල්ලා ඔන්න රුපියල් 5000ක වවුචරයට ගැලපෙන්න බොහෝ දේවල් මිලදී ගන්න පුළුවන් ළඟම ශාඛාව හොඳම ශාඛාව අපි හදන අලුත්ම අලුත්ම ජාතික ප්‍රතිපත්තිය ළඟම ශාඛාව හොඳම ශාඛාව මේ සමන් දැකනේ වීඩියෝ ක්ලිප් එක ඔව් මම දැක්ක ऑफिसर के नाते वाके वड़ा करना है। इन नो इतने हम ऑफिसर का कम इन्होंने क्या किया? इतने वड़ा वड़ा करना है तीनों। क्या ने? इतनी कोम अंदर सामान। बना दे। आओगे साथी होगे इतनी? आओगे साथी දුමුණා ඉතින් සුපුරුදු පරිදි සිද්ධ වෙන්න තියෙන දේවල් හැම එකක්ම නමුත් මම එනකොට මට ඇහුණා මේ ප්‍රගීතේ නිරන්දි කතා කරමින් ඉන්න මේ නිත්‍යාවුන්ගේ ප්‍රශ්න ගැන. නිත්‍යාවුන්ගේ ප්‍රශ්න ගැන තමයි දැන් හැමෝම කතා කරන්නේ. ඔව්. කවලිපියකුත් හම්බ වුණා මට. අලුත් එක? ඔව්. කියලම ඉන්නද සමහ? ඔව් කියලා ඉන්න. නිට්ට බීතිය වයඹටත් රින්ගයි. කුලියා පිටියෙන් හමු වූ කුරුමිට්ටා නිට්ටවෙක්ද කියලා ප්‍රශ්නාර්ථයක් එක්ක මෞබිමි ඉරිදා සංග්‍රහය 14 වෙනි පිටුවට ගෙන එන සටහන සහ ඡායාරූප සුනිල් පොරමඩල සරසවි සිසුවියක් මේ නිට්ටවා දැකලා තියෙනවා ඇයගෙන් සාක්ෂි අරගෙන තියෙනවා කියලා වැඩිදුරටත් වාර්තා කරනවා මං හිතන්නේ බොහෝ දෙනෙක් මේ නිට්ටවා ගැන අවදියෙන් ඉන්නවා ඒ වගේම මේ නිට්ටවාගේ පිටින් අපේ තව තව සමහර අය විවිධ වැඩ කරනවා කියලා පුවත් සටහන් වල වාර්තා වෙනවා කියන්න වෙනවා දිලිසුනි සියල්ල රත්තරන් ඔය වගේ උසාඩු සියල්ලම නිට්ටවා නොවේ කියලා කියන්න වෙනවා ඒ කියන්නේ අර කම්කරු පන්ති සියලු දෙනා අර සජිත් අම්මතුමාට අනුව ගත්තොත් නිට්ටවා වෙන්නේ නැහැ ඔව් प्रदेश अंतर्जाले वार्ता मत एक प्रगीतनी आदिवासी सह नित्यावन यम किसी आरो वक्तो एक पुवत्पदे वार्ता आदिवासी नित्याव සමූල ඝාතනය කළා කියලා. ඔව් සහ අපි ජනප්‍රවාදයේ අහලා තියෙන කතාවක් තමයි නිට්ටඹුව බිහි වෙන්නෙත් එහෙම නිට්ටෑවුන්ගේ අඹුවන් සමූල ඝාතනය කරපු ගුහාවකට දාලා ඝාතනය කරපු තැන තමයි කියලා ඔය තැන. ඔව් වෙලාව සුට්ටක් බලමුද? අපි බලමු. වෙලාව බලමු. එක කට්ටක් විතරක් බලන්න බැහැ නේද සම්පූර්ණ කට්ටක් විතරක් බලමු. ඔය එතකොට ඒ ආදිවාසී දැන් ආදිවාසී නායකයා මේකට පිළිතුරු දීලා තිබ්බා. යෝ මොහු මේ BBC සිංහල සේවයත් එක තමයි මේ සාකච්ඡාව කරලා තිබ්බේ ප්‍රගිය. ආදිවාසී නායකයා කියනවා මේ ඔය ඒ කියන විදිහේ ආරෝවක් නිත්‍යාවෝ සහ ආදිවාසීන් අතර තිබුණා කියලා එයාට සාක්ෂි නැහැ කියලා. ඔව්. ඔව් විශේෂයෙන්ම දැන් ආදිවාසී නායකයාගේ වචන වලින් කියනවා නම් නිත්‍යාවෝ කියන ඒ ඔය සත්වයා ඒ කියන්නේ මේ මේ සත්වයා සාමාන්‍යයෙන් මේ මේ මොහු මනුස්සයෙක්ගේ ස්වරූපේ සහ සත්වයේ මානවයෙක්ගේ ස්වරූපය කියන ස්වරූපයන් දෙකින්ම යුක්තයි කියලා නේ කියන්නේ. ඔව් මේ දැන් දකින්නේ එවැනි ඡායාරූප. ඡායාරූප. දැන් මේ මූණ දැන් අපි ආවිල්ලා හේ හෝමෝ සේපියන් සේපියන්. සාමාන්‍ය මේක හෝමෝ ඉරෙක්ටියස් වගේ තමයි මේ මූණ ඇවිල්ලා. ඔව්. එතකොට ශරීරය ගත්තාම මනුස්සයෙක් වගේ සමහරවිට කකුල් වල ඇඟිලි නැහැ කියලා තමයි කියන්නේ සතෙක්ගේ වගේ කියලා. වේගයෙන් දුවන්න පුළුවන් අතුරුදහන් වෙනවා කියලා තමයි කියන්නේ. එතකොට මේ වන්නිල ඇත්තෝ කියනවා මේ එයා කවදාකවත් නිත්‍යාවෙත් දැකලා නැහැ. වන්නිල ඇත්තෝ එයාගේ අප්පිල ඇත්තෝ ඒගොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නේද අප්පිල ඇත්තොත් ඔව් තිසහාමි නිත්‍යාව දැකලා නැහැ හැබැයි එයා කියනවා නිත්‍යාව හිටියයි කියලා එයා අහලා තිනවා කියලා ඒ කොයි කාලෙද දන්නද දැන් වනන්තරේ යනකොට මෙයා වන්නිල ඇත්තෝයි අප්පිල ඇත්තෝයි දැක්කේ නැති වුණාට අප්පිල ඇත්තගේ මුත්තල ඇත්තෝයි කිරි අප්පිල ඇත්තෝයි ඒ කියන්නේ මේ પરම්පරා හතකට එහා පැත්තේ ඈත කතාවක් අන්න ඒ වනන්තරේ යනකොට මෙන්න මේගොල්ලෝ නිත්‍යාව දැක්කයි කියලා ඒ වැඩි ආදිවාසීන් අතර කතාවක් තියෙනවා. ඒ වගේම මේ වන්නිල ඇත්තෝ කියනවා මේට අවුරුදු 200 කට විතර ඈත.
ඒගොල්ලෝ ජීවත් වෙච්ච ගම්මානේ පවුලක් හිටියලු. ඒ කියන්නේ ඒ පවුල ওই අඩි 3කට වැඩි උස නැහැ. අන්න ඒගොල්ලන්ට නිත්‍යාව කියලා නිත්‍යාව කියලා නම් කරලා තිබ්බා. ඒ වගේම මේ නිත්‍යාවුත් එක ආරවුලක් ඇවිල්ලා මොවුන් සමූල ඝාතනය කරයි කියන එකටත් උත්තර දීලා තියෙනවා. වන්නැත්තු කියනවා මේ නිත්‍යාව කියන්නේ මීයෝ නෙමෙයිනේ. මීයෝ වගේ නෙමෙයිනේ. එකතු කරගෙන ගිහිල්ලා ගල් ගුහාවකට දාලා ඔක්කොම ගිනි තියන්නේ. දැන් එහෙමනේ කියන්නේ. කියන්නේ. ගල් ගුහාවකට දාලා ගිනි තියපු කියලා. ඉතින් වන්නැත්තු කියනවා මේ නිත්‍යාව කියන ඇත්තෝ මේ මීයෝ නෙමෙයි. ඒ වගේම එහෙම එහෙම කට්ටියක් ඉන්නන පරම්පරාවක් ඉන්න ඕනේ. මේ ඉන්නේ වනිලා ඇත්තෝ. එහෙම පරම්පරාවක් ඉන්න ඕනේ. මේ පරම්පරාවෙන් පැවතෙන කට්ටිය ඉන්න ඕනේ කියලා. එතකොට දැන් ওই තොට්ටම ප්‍රදේශයෙන් වාර්තා වෙච්ච නිත්‍යාව දැක්කයි කියලා කිව්වහම වනිලා ඇත්තෝ උත්තර දෙනවා ඒකටත් එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේට අවුරුදු 200කට ඈත අපේ ගම්මානෙම නිත්‍යාව පවුලක් හිටියානම් ඒගොල්ලෝ නම් කරේ නිත්‍යාව කියලාලු. ඒගොල්ලන්ගෙන් පැවතෙන කැකුලෝ කැකුලියෝ ඉන්න පුළුවන්. අන්න එතනින් මේ නිත්‍යාව බිහි වෙලා මේ විදිහට ඉන්න පුළුවන් කියලා කියන්නේ. කියන්නේ ඒ කාලේ මුළුල්ලේ මේනම් සමාජයෙන් වසන් වෙලා ඉන්න ඕනේ. නැත්නම් ඉතින් මෙහෙම එකපාරටමතු වෙන්නත් බෑ. නෑ මේගොල්ලන් ප්‍රගීත් ඉන්නවා කියන්නේ ඝන වනාන්තරවල. දැන් මේ නිත්‍යාව හිටියයි කියලා දැන් ඔය 19 වෙනි සියවස්සේ සහ 20 වෙනි සියවස්සේ මුල භාගයේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ දෙන්නෙක් මේ ගැන පරීක්ෂණ කරලා තියෙනවා. ඒගොල්ලෝ කියන විදිහට මේගොල්ලන් ඉඳලා තියෙන විශේෂයෙන්ම ඔය ඌව සහ නැගෙනහිර පළාත්වල තියෙන ඝන කැලෑවල. නැහැ ඒකනේ දැන් නැගෙනහිරනේ ඔය අම්පාර තියෙන අම්පාර තොට්ටමින් අපිට මේ ආසන්න වශයෙන් මේ නිත්‍යාව හම්බ වෙන්නේ. දැන් මේක සම්බන්ධයෙන් අර ඔබ මට අහුණ කියනවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලේ මානව විද්‍යාංශයේ මහාචාර්යවරයෙක් සහ මේ කවුද දේවිකා මහාචාර්ය දේවිකා යසංජලි දේවිකා ගැනත් ඔබ කියන එහෙම. මෙන්න මෙතුමිය යසංජලි දේවිකා අංශාධිපතිනිය මෙතුමිය කියලා තියෙනවා දැන් මේ මේ නිත්‍යාව ගැන මේ අම්පාරේ වාර්තා වුණාට පස්සේ විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් ගිහිල්ලා මේ මේ වනාන්තරේ පීරලා තියෙනවා. මේ මෙහෙම එකෙක් ඉන්නවනම් හොයාගන්න. නමුත් හම්බු වෙලා නැහැ. හැබැයි මෙයා කියන විදිහට මේ මහාචාර්යවරිය කියන විදිහට මේක මේ සාමාන්‍යයෙන් මේක මිනිස්සුන්ගේ හිතේ ඇඳිච්ච මායාවක් කියලා බැහැර කරන්නත් බැහැ. මොකද මේ ගැන පරීක්ෂණ කරලා තිනවනේ බ්‍රිතාන්‍ය ජාතිකෝ දෙන්නේ. ඔව්. ඔවුන් විශේෂයෙන්ම මේ 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 පාලම්පත්තුව සහ සියඹලාණ්ඩුව කියන ප්‍රදේශවල තමයි මේ පරීක්ෂණ කරලා තියෙන්නේ. සහ ඔවුන්ට යම් යම් සාධක සාක්ෂි හම්බ වෙලා තියෙනවලු මේ මේ වගේ මේ ජීවීන් කොට්ටාසයක් හිටිය කියලා. ඔව්. ඒ දවස් තොට්ටමින් පස්සේ අනුරාධපුරේ කාන්තාව දෙන්නෙක්ව සූරල ගියා කියලාත් මාධ්‍යවල සෑහෙන වාර්තා පළවුණා. කොහොමාරි සමන් දැන් මේක සත්‍ය වෙනවා නම් මෙවැනි කොට්ටාසයක් තම ජීවිතන මානව ශිෂ්ටාචාරයේ නව සොයාගැනීමක් සුවිශේෂ පරිච්ඡේදයක් බවට පත් වෙන්න පුළුවන් මේ කාරණා. අනිවාර්ය. දැන් ඔය සූරල ගියයි කියන කතාවේදී ඕක සමහර වෙලාවට අර නිත්‍යාවුන්ගේ ස්වરૂපයෙන් අයුතු විදියට තමන්ගේ ප්‍රයෝජන ගන්න කණ්ඩායමක් වෙන්න පුළුවන්. මොකද වන්නිලැත්තු කියනවා මේ නිත්‍යාවුන්ව සමූල ආදිවාසීන් විසින් සමූල ඝාතනය කරා කියලා කියන්නේ ආදිවාසී පුංචි ළමයින්ව නිත්‍යාව විසින් ආහාරයට ගත්ත හින්දලු අල්ලන් කාපු හින්දලු. හැබැයි වන්නිලැත්තු කියනවා ඒක එයා සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඒ නිත්‍යාව කියලා ජාතියක් කියලා අපේ ළමයින්ව කැකුළු කැකුළු කාලා නැහැ. ඉතින් එහෙමනම් අපි ඔවුන්ව සමූල ඝාතනය කරා කියන්නේ බොරුවක් කියලා. ඉතින් සාමාන්‍ය මිනිස්සු ඔය තොට්ටමින් වාර්තා වුණාම කිව්වේ හේන් ගොබිය කිව්වේ මාව දැක්ක ගමන් ඔහු දිව්වා කියලා. එහෙනම් මිනිස්සුන්ගේ ළඟට ලං වෙන්න නිත්‍යාව ඔච්චර කැමති නැන දුවන්නේ නැහනේ ප්‍රගී. එහෙනම් කාන්තාව ළඟට විතරක් ආකර්ෂණය වෙන නිත්‍යාව වෙන්න ඕනේ දැන් ඔය ඇවිල්ලා හූර්ලා ගියේ. ඒ හින්දා මෙතනදී අපි මේව निराකරණය කර ගන්න ඕන අර ඔබ කිව්වා වගේ මේකෙන් නිත්‍යාව පිටින් දාලා එක එක නිත්‍යාවත් ඉන්න. එක එක නිත්‍යාවත් ඉන්න හූර්ලා දුවන. හරි. මේ ඉති තවමනම් සමන් තිබුණේ මේ මේ සමාජ ජාලවල වෙබ් මාධ්‍යවල. ඔව් දැන් ඔය හැමදාම ලෝකේ මූණ ප්‍රාණ ප්‍රශ්නයක් නේ මේ. නිරන්තරයෙන්ම කුඩා දරුවන්ට මූණ දක්වන්න සිද්ධ වෙන අකරසැබ්බ තියෙනවනේ. විශේෂයෙන්ම අපි අපි මේ අපි කතා කරන මේ දවස්වල ඔය අපේ පැය 10යි 10ට දිවිසැරියේ ප්‍රගීත් ඔබ බලන ඇති අපිට ඒක ප්‍රතිචාර ඇවිල්ලා තියෙන සමාජ මාධ්‍ය ඔස්සේ අපි දරුවෝ හදන්නේ කොහොමද 21 වෙනි සියවසේ දරුවෝ හදන්නේ කොහොමද දරුවෝ ආරක්ෂා කරගන්නේ කොහොමද කියන තමයි කතා කරේ. නාලකේ මද්දු මහත්මයාත් එක්ක විශේෂයෙන්ම මෙතනදී අපි පසුගිය සතියේ කතා කරා තමන්ට ඉතාම සමීප පුද්ගලයන්ගෙන් තමයි දරුවෝ අතවරයන්ට ලක් වෙන්නේ කියලා. ප්‍රගීත් ආජෙන්ටිනාවෙන් වාර්තා වෙනවා එහෙම දෙයක්. මේ ආජෙන්ටිනාවේ මේ සිදුවීමත් සමග මේ 11 වෙනි හැවිරිදි දැරියක අවුරුදු 65ක තමන්ගේ මිත්තණියගේ සහකරුවා විසින් සැමියා නෙමේ මිත්තණියත් එක්ක පසුව කර ජීවත් වෙන පුද්ගලයා විසින් දූෂණය ලක් වෙලා තියෙනවා. මේ දැරිය 11 වෙනි දැරිය ගැබිනියක් බවට පත් වෙලා තියෙනවා. මේකත් එක්ක ආජෙන්ටිනාවේ
ගබ්සා පිළිබඳ නීතිය පිළිබඳව කතා කිරීමේ ප්‍රවණතාවේ ආපෝ ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ආජන්ටිනාවේ සාමාන්‍යයෙන් කාරණා දෙකක් මත ගබ්සාව නීතිය අනුකූලයි. සාමාන්‍යයෙන් ජෙනරලි ගත්තහම නීතියට අනුකූල නැහැ. නමුත් මවගේ තත්වය බැරෑරුම් නම් හෝ ස්ත්‍රී දූෂණයක් සිදු අවස්ථාවකදී නම් හෝ ගබ්සාව කරන්න පුළුවන්. ඉතින් මේ 11 ශ්‍රේණි පිටදී දැරියට ගබ්සාවක් කරන්න කියලා ඇය ඉල්ලලා තිනවා. ඇය කියලා තිනවා මේ නාකි මිනිහා විසින් මාතුලට දැමුවදී ඉවත් කරලා දෙන්න කියලා. නමුත් වෛද්‍යවරු කැමතිලා නැහැ මේ දැරිය කුඩා හින්දා ගබ්සාවක් කරන්න. ඔවුන් කියලා තිනවා අපි සිසේරියන් සත්කමක් කරන්නම් කියලා. කොහොම වුණත් සති පහක් විතර මේ සාකච්ඡාව හිට මෙහෙට මේ දෙපැත්තට කමෑදිල්ල මත මේ සිසේරියන් සත්කමක් කරමු කියන තත්වයට එන්න ගත වෙලා තිබිලා තියෙනවා. සති පහක්. ඊට පස්සේ ඒකට එකඟ වුණාට පස්සේ නීතියානුකූල ප්‍රශ්නයක් වෙනවා දැරියගේ බාරකාරීත්වය සම්බන්ධයෙන්. ප්‍රගීත් මේක සම්බන්ධයෙන් තියෙන ඊළඟ කේදී තත්ත්වය තමයි මේ දැරියගේ මවට දැරියගේ බාරකාරීත්වය නැහැ. ඒකත් යම් කිසි මොකක් හරි ප්‍රශ්නයක් ඉඳලා බාරකාරීත්වය පවර්ලා තිබිලා තියෙන මේ කියන මිත්තනිය. එතකොට මිත්තනිය ස්ත්‍රී දූෂකයා සමග බොහොම සහයෝගයෙන් කටයුතු කරන හින්දා ඒ බාරකාරත්වයක් පිළිගන්න බෑ කියලා නැවතත් ඒ මිත්තණියගෙන් බාරකාරත්වය අයින් කරලා තියෙනවා. මේ කාල සීමාව වෙනකොට මාස 23ක් වෙලා තියෙනවා දරු ගැබට. එතකොට දැන් වෛද්‍යවරු සූදානම් වෙලා තියෙනවා මේක සිසේරියන් සත්කමක් කරලා මේක අයින් කරන්න. ඒ වගේම වෛද්‍යවරු කියනවා යම් කිසි ප්‍රවණතාවයක් තියෙනවා කියලා මේ කලලය එළියට ගත්තට පස්සේ ජීවත් වීමේ හැකියාවක් තියෙන සති 23ක්. ඉතින් මෙන්න මේ කාරණාවත් එක්ක නැවතත් ආජන්ටිනාවේ මේ ගබ්සාව පිළිබඳ නීතිය ගැන අලුතෙන් කතා කරන්න හේතු කාරණාවක් ඇති වෙලා තියෙනවා. නීතිය ඉතින් මෙහෙමයි, නීතිය කාලෙත් එක්ක සමාජෙත් එක්ක වෙනස් වෙන්න ඕනේ. සමාජයේ මොකද නීතිය කියන්නේ ඇත්තටම සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක් නිසා මිනිස්සු හිතන පතන විදිය, මිනිසුන්ගේ චර්යා රටාවන් ඒ සියල්ල මේ වෙනස් වෙනකොට නීතියත් වෙනස් වෙනවා නම් තමයි ඒක බොහොම ප්‍රායෝගික. දැන් ඔය මේ නීතිය තද වෙන්න ඕනේ, නීතිය වෙනස් වෙන්න ඕනේ ගබ්සාව සම්බන්ධයෙන් අපි කතා කරේ එක. මේ මව්බිම පුවත්පතේ ප්‍රගීත් 16 වෙනි පිටුවේ තියෙනවා නොකල මිනී මැරුමකට අවුරුදු 40ක් හිරේ තිබ්බට රුපියල් කෝටි 380ක වන්දියක් ප්‍රදානය කරන්න නියම වෙච්ච පුවතක් වාර්තා වෙනවා. මේ ඔබ දකින ඡායාරූපය ලංකාවේ එහෙම වෙන්නේ නැහැ, ඇමරිකාවේ එහෙම වුණත් ඇමරිකාවෙන් තමයි මේ පුවත වාර්තා වෙන්නේ. මේ වන විට මේ චෝදනාවට ලක්වෙච්ච, විත්ව ඝාතන චෝදනාවට ලක්වෙච්ච පුද්ගලයා තමයි ක්‍රේග් කොලි 70 වෙනි වියේ පසු වෙන්නේ. ඔබ මේ දකින්නේ ඡායාරූපය. මේ ඉන්නේ ඔහු තරුණ වියේදී. ඔහු වයස 33 තමයි මේ චෝදනාවන්ට ලක් වෙලා සිරගත වෙන්න සිද්ධ වෙන්නේ. නමුත් අවසානයේ ඇයගේ පෙම්වතිය සහ පෙම්වතියගේ අවුරුදු 4ක් වයස දරුවා ඝාතනය කිරීමේ සැබෑ වරදකරු ඔහු නොවන බව සාක්ෂි වලින් අනාවරණය කරගන්නවා. ඉතින් වසර 40ක් නීතියේ වැරදීම නිසා සිරගතව දුක් විඳින්නට සිදු වුණාට ක්‍රෙඩිට් රුපියල් කෝටි 380ක වන්දියක් ප්‍රදානය කරන්න නියම වෙලා තියෙනවා. මම කවදාවත් නැතුව මේ ලක්බිම රිබ්බ අත්තරේ අතර අරන් ආවා. මේක සම්බන්ධ කරන්නේ කියන තරම් පොතක් නැති වුණාට සමන් සාමාන්‍යයෙන් ජනප්‍රිය නළුනි ලියෝගායක ගායිකාව ක්‍රිකට් ක්‍රීඩක වගේ පත්‍රවල මුල් පිටුවට කව පේජ් එකට එන එක සාමාන්‍ය දෙයක්. ඒක ඇති විශේෂයක් නෑ. හැබැයි කාලාන්තරයකට පස්සේ ක්‍රිකට් ක්‍රීඩකෙක්ගේ කව පේජ් එකක් මම දැක්කමයි මේ තව පත්‍රවල යන්නේ නැති මේ අතට හම්බුනාමයි දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයා ඉන්නවා අද ඉරිදා ලක්බිමේ මුල් පිටුවේ නේද බලන්න පිටිගේ එකෙත් හැටි පහුගිය කාලේ පත්‍රවල මේ මෙන්න මේ ගානට බොහෝම පොඩි මේ තීරුවකට තීරු ලිපියකට විතරක් නෙමෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව සමහර වෙලාවට මේ වෙනකොට නැවත වතාවක් කරලියට එනවා. ජයග්‍රහණ වැඩි කියන්නේ දෙකයි කියේ මේ ඒ අතරේ. හැබැයි අපිට ඕන නම් ඕකට සම්බන්ධ කරගන්න පුළුවන් දෙයක් තියෙනවා සමන් නේද? ඉංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ගත්තහම නිලන්ති දැන් මේක සමාජ ජාලයේ වාර්තා වුණානේ බෙහෙවින් සුලි සුළඟක් වගේ ලව් ගින්නක් වගේ වාර්තා වෙච්ච සිදුවීම් කීපයක් තිබ්බනේ. ක්‍රිකට් කණ්ඩායමේ ඔය පළවෙනි ටෙස්ට් ජයග්‍රහණ පස්සේ අර ඒ සතුට සමරූපවස්ථාව දැන් ඒවත් එක්ක අපේ ක්‍රිකට් ජාත්‍යන්තරයට ගියා. සාමාන්‍යයෙන් කතා බහව නොවිච්ච අවස්ථාවක ජාත්‍යන්තරේ කතා බහට ලකුණ ජයග්‍රහණත් එක්ක මේවා. ඔව් හැබැයි ඒ ජයග්‍රහණත් සමන් කියන්නේ පරදින කොටත් ආයේ හොඳම විදියට පරදිනා වගේ දිනදිත් හොඳම විදියට දිනනවා. ඔව් අනිවාර්යයෙන් මේ වාර්තා පිට වාර්තා තියලා තමයි දිනන්නේ. දැන් ඇත්තටම ඒක දකුණු අප්‍රිකාව ඇතුලේ ආසියානු කණ්ඩායමක් පළමු අවස්ථාවට තමයි මේ ටෙස්ට් ජයග්‍රහණයක්
ඒකනේ මැච් සීරීස් එකක් දින්නේ කියලා මම දැක්ක වාර්තා කරලා තිබුණා. ඒ ඒ වගේ ලෝක වාර්තා තියෙනවා. ඒත් අපි මේ නිරන්ති කිව්වා වගේ කතා කරන්න යන්නේ එහෙම ලෝක වාර්තා තියමු. ක්‍රිකට් තරගේ පැවැත්වුණේ දකු මේ එංගලන්ත කණ්ඩායම සහ ක්‍රිකට් උපන් දේශයේ එංගලන්ත කණ්ඩායම සහ බටහිර ඉන්දියා කොදෙව් දූපත් අතර මෙතනදී ලෝක වාර්තා කීපයක් පිහිටෙව්වා. මේ පහුගිය 27 වෙනිදා තමයි මේ ආසන්නම තරගයේ පැවැත්ුනේ. ඒක සම්බන්ධව මේ කතා කරන්න යන බදාදා මේ තරගයේදී රගේ සාමාන්‍යයෙන් එක් දින තරගයක එක ඉනිමකදී වාර්තා වෙච්ච වැඩිම 6-5 සංඛ්‍යා වාර්තා කරා. ඒ ඉනිමේ ඒ කියන්නේ එංගලන්ත කණ්ඩායමේ ඉනිම ක්‍රීඩා කරනකොට ඒ ඉනිම ඇතුලේ 6-24ක් ඒකිනුත් 12ක් 6-12ක් ලබා ගත්තේ මෙතන එංගලන්ත කණ්ඩායමේ හිටපු ප්‍රතිකරුවේ ජෝෂ් බට්ලර් කියන පිටකරුවා. මොහු ලකුණු 150ක් රැස් කරනවා පන්දු 77කදී. ඒකට 6-12ක් ඇතුළත්. මෙන්න මේක ලෝක වාර්තාවක්. තව ලෝක වාර්තාවක් මේ තරගේ මේ ඔය එක් දින තරගාවලියේ ඔය තුන්වෙනි තරගේ තමයි ඔය වාර්තාව පිහිටෙන්නේ. මේ තරගාවලියේ පළවෙනි තරගයේදී ලෝකයේ එක් දින තරගයේ ඉතිහාසයේ එක්කිනමකදී වාර්තා කරපු වැඩිම 6-5 සංඛ්‍යා වාර්තා කරා බටහිර ඉන්දියා කොදෙව් දූපත්. ගේල්ද? ක්‍රිස් ගේලුත් මේකට සම්බන්ධයි. හරිද? එතකොට ඒ 6-23ක් පළවෙනි මැච් එකේදී 6-23ක් ගහලා මේ එංගලන්ත බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම අතර තරගාවලියේදී පළවෙනි මැච් එකේදී මේ එංගලන්තයට එරෙහිව වාර්තා ලෝක වාර්තාවක් තියෙනවා දකුණු බටහිර ඉන්දියා කොදෙව් කණ්ඩායම. ඒක හතරවෙනි මැච් එකට එනකොට ඒ ලෝක වාර්තාව බිඳහෙලමින් එංගලන්ත කණ්ඩායම අරුන් මේ බටහිර ඉන්දියා දූපත් වලට එරෙහිව ලෝක වාර්තාව තියෙනවා 24ක් 6-5 එල්ල කරලා. දැන් ඔබ ගේල් ගැන මතක් කරානේ. ක්‍රිස් ගේල් ඔන්න බයන් ලාරට පස්සේ එක් දින ලකුණු 10,000 සම්පූර්ණ කරපු ඊළඟ ක්‍රීඩකයාවට පත් වුණා. මේ තරගයේ ඔහු ලබා ගත්ත ලකුණු 168ක් ද ඔහුට මතක හැටියට. ඒකත් එක්ක ඔහුගේ එක් දින තරඟ ලකුණු සංඛ්‍යාව 1,074 දක්වා දැන් මේ වෙනකොට ඔහු ලබාගෙන තියෙනවා. මොහු මේ තරඟාවලියේදී අර මම කිව්වනේ 6-23ක් එල්ල කරා කියලා. ඒකෙන් 6-14ක් එල්ල කරේ ක්‍රිස් ගේල්. 6-14ක් එල්ල කරා. ඔහු පන්දු 97කදී ලකුණු 162ක් රැස් කරා. කොදෙව් වාර්තා පිහිටවනා වගේම ඒ වැනි අවස්ථාවල ඔවුන්ගේ හැසිරීම ඔවුන් ප්‍රදර්ශනය කරන දේවල් වලත් හරි විශේෂත්වයක් පාදක කරන්න පුළුවන් නම් අර පළවෙනි පින්තූරේ පෙන්වන්න කොදෙව් ක්‍රීඩකයා ලකුණු 10 සම්පූර්ණ කළ පිත්තේ තියෙන්නේ මොකක්ද? සුවිශේෂී ඔවුන්ගේ ජයග්‍රහණ සමරන විදිය. දැන් මෙතනදී තුන්වෙනි ලෝක වාර්තාව තමයි දැන් ලෝක වාර්තා දෙකක් මම කිව්වනේ. තුන්වෙනි ලෝක වාර්තාව තමයි පිහිටවු එකම තරගයකදී 6-5 වැඩිම සංඛ්‍යාවක් එල්ල කළා. දැන් එංගලන්තය මේ ලෝක වාර්තාව සමග මේක අභිභවා යන්න මම කිව්වනේ 6-24ක් එල්ල කරා කියලා. ඒ තරගෙදිම බටහිර ඉන්දියා දූපත් 6-22ක් එල්ල කරලා ඔක්කොම 6-46යි. මේක මල්වැඩි සම්දර්ශනයක් වගේ තියෙන්නේ නැති එදා මේ ක්‍රීඩා පරිසරය. 4-64ක් එල්ල කරලා තියෙනවා. මෙන්න මේවත් එක්ක අපි දැක්ක කාලයක් එංගලන්ත කණ්ඩායම ශ්‍රේණිගත කිරීම් වල ඉතාම පල්ලෙහා මට්ටමට එන ක්‍රිකට් උපන් දේශේ ප්‍රගීත් මේ වෙනකොට මේ ලකුණු 400 ඉක්මවලා එංගලන්තයේ ලකුණු රැස් කරපු තුන්වෙනි හතරවෙනි අවස්ථාව මේ මෙතන මම මේ කියන මැච් එකේදී 418ක් මොවුන් ලබා ගන්න එක රැස් කර ගන්නවා. ඒක තමයි තුන්වෙනි අවස්ථාව. එතකොට 400 ඉක්මවපු අවස්ථා හතරක් තියෙනවා. ඔය තියෙන්නේ ක්‍රිකට් ඔවුන් සාමාන්‍යයෙන් 6-5 මේ ඔවුන් ලකුණු රැස් කර ගැනීමේ වේගය පන්දුවාරයක ලකුණු සංඛ්‍යාව 6.2 ඉක්මවපු රේට් එකක් තියාගෙන ගිහින් තියෙනවා. මේ වෙනකොට ලෝක ශ්‍රේණිගත කිරීම වාර්තාවේ එකට ඉන්නේ එංගලන්තය. දැන් ඉස්සරහට අපිට ලෝක කුසලාන තරගාවලියක් එනවනේ. එතකොට බලා ගන්න ඕන මෙවර ලෝක කුසලානේ ලබා ගන්නේ කවුද කියලා. මොකද දැන් ශ්‍රී ලංකා කණ්ඩායමත් මේ කතා කරන විදිහට යම්කිසි විදිහට පිබිදීමකින් ඉන්න අවස්ථාවනේ ප්‍රේක්ෂිත විදිහට නැවත කරලියට ඇවිත් ඉන්නේ දැන් ශ්‍රී ලංකාව.
Itu ඔක තමයි නිලන්ති අහපු ලෝක වාර්තාව. අපි කතා කරමින් ඉන්නේ මේ දවස්වල වෙබ් මාධ්‍ය තුල වැඩියෙන්ම බොහෝ දෙනෙක්ගේ අවධානය දිනාගත්තු පුවත් කිහිපයක්. මේ ඒ අතරේ අපි කතාවට කියනවනේ හොඳම දේ තමයි දරුවන්ට දෙන්න ඕනි කියලා. මොකද රටේම අනාගතේ තීරණය වෙන්නේ දරු පරම්පරාව මත. නමුත් මේ දරුවන්ට විරුද්ධව බොහෝ අකටයුතුකම් වෙන එකේ නම් කිසිම අඩුවක් නැහැ ලෝකේ මොන රටක් ගත්තත්. යම් යම් ප්‍රමාණවලින් අපරාධ සිද්ධ වෙනවා. ඒ වගේ පුතක් තමයි මේ මේ අපි කතා කරන්න යන්නේ. ඔව් නිලන්ති. දැන් අපි ඉස්සෙල්ලා කතා කරානේ දරුවෝ ආරක්ෂා කරගන්න පවුලට තියෙන වගකීම. ඔව්. ඒ වගේම දරුවෝ ආරක්ෂා කරගන්න සමාජයටත් වගකීමක් තියෙනවා. සමාජයේ සාමාන්‍යයෙන් අපි ගත්තාම ගුරුවරයා, වේද මහත්තයා, හාමුදුරුව, පූජ්‍ය පක්ෂය. මය නැතුව දරුවෝ ඒ කාලේ යොමු කරා ඒ සමාජ සංස්ථා වලට දරුවෝ යහමින් හදන්න. ගුණධර්ම එක්ක. නමුත් අද ඒ තැන් වලට දරුවෝ යොමු කරන්න පුළුවන්ද දෙමෝපියන්ට? මය නැතුව. කියන කාරණාව නැවත වරක් හිතන්න සිද්ධ වෙන කතාවක් තමයි මේක. මේක සිද්ධ වෙන්නේ ඔස්ට්‍රේලියාව. ඔස්ට්‍රේලියාවේ මේක සිද්ධ වෙන්නේ පූජක උතුමන් වහන්සේ නමක්ගේ අතින්. දරුවෝ දෙදෙනෙක් ලිංගික හිරිහැරයට පත් කරන මේ පූජකතුමා. ප්‍රගිත් මෙතනදී විශේෂත්වය තමයි මේ ඇවිල්ලා වතිකානයේ භාණ්ඩාගාරික විදිහට හිටපු කාඩිනල්වරයා. මේ වෙනකොට ලෝකේ මේ වරද සම්බන්ධයෙන් චෝදනාවට ලක් වෙච්ච කතෝලික පල්ලියේ ඉහළම තනතුරක් හොබවන පුද්ගලයාත් මේ පුද්ගලයා. මේක සම්බන්ධයෙන් දැන් අපිට මතකයි මේ කතෝලික පල්ලියේ මේ සිද්ධ වෙන දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැන් එලිපිට කතා කරන තත්ත්වයක් ලෝකේ ඇති වෙලා. වැඩි දවසක් නැහැ අපි සති කිහිපයක් ඇතුළතම ඔය ගැන කතා කරා. පාප් වහන්සේ හෙලිදරව් කළා. මේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේට කලින් හිටපු පාප් වහන්සේ වෙනනික් පාප් වහන්සේ කන්‍යාසෞරියන්ගේ මේ ඒ ආශ්‍රමය විසිරුවලා හැරලා තියෙනවා. මොකද ලිංගික වහල්භාවය දක්වා මේක වර්ධනය වෙලා තිබුණා. ඒ හින්දම තමයි දැන් ඉන්න පහප් වහන්සේ ෆ්‍රැන්සිස් පහප් වහන්සේ මේක ලෝකෙට ඉලිදරව් කරේ. ඇත්තටම මේ වගේ දේවල් එළිපිට කතා කරන්නේ නැතුව සංගවාගෙන ඉඳීම තුලින් මේ තත්වයන් යටපත් කරනවා මිසක් මේවන් සමනය කරන්න බැරි බව උන්වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. එතකොට දැන් මෙන්න එළිපිට මේක කතා කරනවා. එතකොට මේ සම්බන්ධයෙන් කතෝලික පල්ලියට මෙන්න මේ ක්‍රියාව. ඒ කියන්නේ මේ දරුවෝ සහ ස්ත්‍රීන්ව දූෂණය ලක් කිරීම සම්බන්ධයෙන් දැඩි ලෙස චෝදනා එල්ල වෙනවා. මෙන්න මේ කියන කාඩිනල් ජෝර්ජ් පේල් කාඩිනල්වරයාට තමයි මේ චෝදනාව එල්ල වෙන්නේ. ඔස්ට්‍රේලියාවේ මේ ඉන්නේ කාඩිනල්වරයා මේ උසාවියේ නඩු තීන්දුව දීමෙන් පස්සේ එළියට එනකොට මාධ්‍යවේදීන් ඔහු වටකරගෙන ප්‍රශ්න කරපු අවස්ථාව. ජෝර්ජ් පේල් කියන කාදිනවට දැන් අවුරුදු 77යි මොහුට මේ චෝදනාව එල්ල වෙනකොට. මොහු 1996 වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල අගරදුගුරු විදියට ඉන්නකොට අන්නේ ඔස්ට්‍රේලියාවේ පල්ලියක් තුලදී පිරිමි ළමුන් අවුරුදු 13 වයසේ ඉන්න පිරිමි ළමුන් දෙදෙනෙක්ව අශෝභන ක්‍රියාවල යෙදවා ගැනීම සහ ලිංගික කර්තව්‍යයේ යොදවා ගැනීම කියන දේ චෝදනාව මත තමයි මොහුට මේ නඩු විභාගයේ පැවැත්වුනේ. ප්‍රගීත් මේ නඩු විභාගයේ පැවැත්වෙනකොට අවස්ථා දෙකකදී මේ නඩු විභාගයට යම් යම් බාධා එල්ලුණා. මොකද කතෝලික පල්ලියේ ඉහළම පූජකවරයෙක්ට එරෙහිවයි මේ නඩුව යන්නේ. හැබැයි දෙවැනි අවස්ථාවේදී මේ නඩු විභාගය නැවතත් අරගෙන ජූරි සභාවට ඉදිරිපත් කිරීමේදී ජූරි සභාව විසින් ඒකමතිකව තීන්දුවක් ගන්නවා මේ කාදිනල්වරයා වැරදියි කියලා. මෙතනදී චෝදනා හතරකට විශේෂයෙන්ම අවුරුදු 13ට අඩු පිරිමි දරුවෙකු අවුරුදු 16ට අඩු දරුවෙකු සමග ලිංගිකව කර්තව්‍යයේ යෙදීම කියන චෝදනාව සහ දරුවෝන් දෙදෙනෙක්ව අශෝභන ක්‍රියාවල යෙදවීම සහ තවත් චෝදනා හතරක් මොහුට විරුද්ධව මේ අධිකරණයේදී මොහුට විරුද්ධව මොහු වරදකරු බවට පත් වෙනවා. දැන් පහුගිය 27 වෙනිදා තමයි දඬුවම් නියම කිරීම නියම වෙලා තිබුණේ. එදා ඔහු අර ඉස්සෙල්ලා දැක්ක රූපරාමුවේදී ඔහු දඬුවම් නියම කිරීමට අධිකරණ භූමියට යන අවස්ථාවේදී මිනිස්සු හූ කිව්වා උසුළු විසුළු කරා කියලා තමයි වාර්තා වෙන්නේ. ඉතින් මේ ගෞරවණීය විදියට මේ ජනමත නායකය පූජකවරු කියන්නේ සමාජයට යම්කිසි ආදර්ශයක් දෙන්න ඕන පුද්ගලයෝ මේ විදියට හැසිරෙනකොට මේක සමාජයේ ලොකු ප්‍රශ්නයක් බවට පිළිකාවක් බවට පත් වෙනවා. දැන් මෙතනදී මේ දරුවෝ දෙදෙනාගෙන් එක්කෙනෙක් ප්‍රගීත හරිම අවාසනාවන් තත්ත්වයක්. දැන් මේ වෙනකොට මොන අවුරුදු 30 ඉක්මවපු තරුණයෝ මේ නඩු විභාගයේ එක් තරුණයෙක් 2014 දී මේ මානසික පීඩනය දරා ගන්න බැරුව අධිමාත්‍රාවෙන් ඖෂධ අරගෙන ඔහු සිය දින සාගෙන තියෙනවා. අනිත් තරුණයා මේ නඩු විභාගයේ අවසානයේදී කියලා තියෙනවා දඬුවම් නියම කිරීමේ මොහොතේදී
මේක ඉක්මනට ඉවර කරන්න මේක ඇදිච්ච කාලේ වැඩි මේක මට දරා ගන්න බැරි මානසික ප්‍රශ්නයක් කියලා කොහොම වුණත් ඔහුගේ නම මේ වෙනකොටත් එලිදරව් කරන්න නීතියෙන් තහනම් මොකද සිද්ධිය වෙලා අවුරුදු 23කට පස්සේ තමයි දැන් තීරණේ එන්නේ දැන් මෙතනදි මේක වෙලා තියෙන්නේ මෙහෙමයි මේ දරුවෝ දෙන්නා මේ එදා ඉරිද දවසේ දේව මෙහි අවසානයේදී මේ පල්ලියේ කාමරයක ඉඳලා අහු වෙලා තියෙනවා මේ පූජක තැන එතෙන්ට ගිහිල්ලා ඔවුන්ව බය කරලා තියෙනවා මේ පල්ලියේ නොමිලේ දෙනවනේ වයින් පූජාවේදී වයින් පානය කරන්න දෙනවනේ චෝදනා කරලා තිනවා උඹලා දෙන්න මෙතන ඇවිල්ලා හොරෙන් වයින් බීලා අහු වෙලා තියෙනවා දැන් මම මේක එලිදරව් කරනවා මේකට දඬුවම් කරනවා ඒක නොකර ඉන්න නම් මම කියන දේ උඹලා කරන්න ඕනේ මෙන්න මේ විදිහට දරුවන්ට බලපෑම් කරලා බියවද්දලා තමයි ඔහුට අවශ්‍ය දේවල් මේ දරුවලව කරවගෙන තියෙන්නේ කියලා මේ වික්ටෝරියා අධිකරණයේදී මේ නඩුව විභාග වෙනකොට එලිදරව් වෙලා තියෙනවා ඉතින් ප්‍රගීත් අපි නැවත වරක් දෙමව්පිය විදිහට හිතන්න ඕනේ අපේ දරුවෝ මීට වඩා සුරක්ෂිත කරගන්නේ කොහොමද විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව වගේ අපි දියුණු සම්මත සමාජවල පූජකවරු ඉහළම තැනේ ඉන්න පූජකවරයෙක් අතින් මේ වගේ දෙයක් වෙනවා නම් අපේ දරුවෝ ගැන මීට වැඩි සුපරීක්ෂාකාරී විය යුතුයි. අද දවසේතම මේ වගේම තවත් සිද්ධියක් ගැනත් අපි කතා කරා. ඒතර දෙවතාවක්ම මේ ගැන මේ සමාජ ජාල මාධ්‍යවල තියෙන ඒවාම කතා කරන්න වුණා සමන්ට. ඒ නිසා මේ ඇතුළේ ලොකු පණිවිඩයක් තියෙනවා. තව මොනවද ওই වගේ තියෙන්නේ? ඒ වගේ දේවල් ගැන නෙමෙයි මං අහන්නේ තව මොනවද කතා බහට ලක්න දේවල්. දැන් අපි ওই වගේ සංකීර්ණ පොඩ්ඩක් හිත තිගැස්සෙන දේවල්නේ කතා කරේ ප්‍රතිද. දැන් අර දැන් ගත්තාම සමාජයේ ඉන්න සමහර මිනිස්සු හැසිරෙන්නේ සත්තු වගේ. තිරිසන් විදියට තමයි හැසිරෙන්නේ අපි දැක්කේ ඒ දේවල්. හැබැයි සත්තුන්ගේ ලෝකේ තිරිසනුන්ගේ ලෝකේ සමහර වෙලාවට අපි ජීවත් වෙන මනුස්ස ලෝකෙට කොච්චර සුන්දර දේවල් තියෙනවද? සුන්දර අත්දැකීම් අපිට බෙදා හදා ගන්න පුළුවන්ද කියන දේ ගැන දෙපාරක් හිතන්න පුළුවන් විදියෙ පෝස්ට් එකක් ෂෙයා වුණා මගේ Facebook එකේ. වුණා මගේ Facebook එකේ. මම ඒක ගෙනාවා අපේ හිතවතුන් එක බෙදා හදා ගන්න. අපි බලමු. ඡායාරූප කීපයක්. මේ අපූර්ව ඡායාරූප කීපය බලන්න මේ අපූර්ව යාළුවෝ දෙන්න. හරිම ලස්සන සංගීත රටාවකුත් ඒකට එකතු වෙලා ඒ සංගීතයත් එක්ක හරියට දැනුණා නිකම්ම චාරුම් බලනකොට වඩා ඒ සංගීතය රටාව මුසු කරලා තියෙන අපේ නිෂ්පාදක අපේ රන්දුල මම රන්දුලට දුන්නේ ඔය චාරුප ටික විතරයි මම කිව්වා මේකට සුදුසු විදියකට සංගීතයක් මුසු කරන්න ඔහු ඒ චාරුප වලට සුදුසු ෆීලිං එක එන විදියට මේක හදලා තිබ්බා ඒත් හොඳ යාළුවෙක් මේකයි ඒත් හොඳ යාළුවෙක් ස්තුතියි රන්දුලට ඒක ඒ තරම් හැඩ කරාට ප්‍රගීත් බලන්න ඒ ඡායාරූප වල බල්ලෙක් සහ වකමූණෙක් හිටියි. හිතා ගන්නවා පුළුවන්ද වකමූණෙකුයි බල්ලෙකුයි එකට. අපි දෙන්නම රෑටනේ වැඩියෙන් හැසිරෙන්නේ නේද? වැඩි දෙන්නම රෑ. දැන් මේ ඡායාරූප ශිල්පියා බලන්න ඒ සාමාන්‍යයෙන් අපිට මිනිස්සුන්ව තියලා ඡායාරූපගත කිරීමකට හරි අමාරුයි සමහරලාට අවශ්‍ය කෝස් එකට. ඇතමිට උඩ ලොකු කාලයක් කැප කරන්න වෙලා තියෙන ඇති මේ හැසිරීම රටාව නිරීක්ෂණය කරගන්න කාලයක් සමහර වෙලාවට කියන්නේ ඩිස්කවර් නාලිකාවෙන් බලනකොට අපි වසර ගණනාවක් පුරා කැමරා ටෝගෙන ඉඳලා දැකපු දේවල් මේ අවස්ථාව කොහොම වුණත් අපි දන්නේ නැහැ කොහොමද රූපගත කිරීම උනේ කියන්නේ හැබැයි ඌ හුත්තට කැමරා කාචයට හසු කරගන්න සමත් වෙලා තිනෝ ඔවුන්ගේ හැඟීම් හැසිරීම විතරක් නෙමෙයි ඔව් ඒ දැන් මේ සුනකයාගේ මූණේ තිබ්බ හැඟීම් ඇස්වලින් තිබ්බ හැඟීම් දැන් සාමාන්‍යයෙන් ප්‍රගීත් මේ සුනකයෝ කියන ಜಾති හරියට හැඟීම් ප්‍රකාශ කරන ಜಾති. ඒව හරියට එළියට පේනවා. අතන සමහර ලාවට දැන් අපිව කියනවනේ මිනිස්සුන්ට මේ බලු වැඩ කරන්න එපා කියලා. අතන ප්‍රගීත් සුනකයත් එක්ක ඉන්නකොට හිතනවා මේ මිනිස්සු ඒ වගේ වැඩ කරනවාද කියලා. දැන් ඒක අයින් කරගන්න ඕනේ වගේ එකක් අපිට හිතනවා. ඒකනේ බලු වැඩ කරන්න එපා කියලා ඊට පස්සේ කියන්න හොඳ නෑ වගේ. ඒ කියන්නේ සුනකයෝ කරනවා මිනිස්සුන්ට වැඩිය හොඳ වැඩ. හොඳ මනුස්සකම් තියෙන සත්තු ඉන්නවා. සත්තු ඉන්නවා. පුංචි වීරයෙක් ගැන මේ පොතක් සිළුමින තුන්වන පිටුවෙන් වාර්තා වෙනවා. මේ ඇවිල්ලා මේ මුළු රටක් ආදරය කරන වීර චරිතයක් බවට පත් වෙච්ච වීර පුතෙක්.
මම අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ මම මේ මේ තේමාවන් ටික කිව්වම හොඳටම ඇති දිඹුලාගල ප්‍රසන්න සිල්වා ගෙන එන සටහන නංගීව ත්‍රිවිල් එකේ වහල උඩ තියන් පිහිනුවා ත්‍රිවිල් එකට ගොඩ වෙලා උදව් ඉල්ලන කෑ ගැහුවා ගොඩට එනකොටම ත්‍රිවිල් එක ගිලුණා මරණයට අභියෝග කර පවුලම බේරගත් පුංචි වීරයා මේ පුංචි වීරයා ගැන පුවත් සටහන් විතරක් නෙමෙයි වෙබ් මාධ්‍ය තුලත් වැඩි අවධානයක් යොමු වෙලා තිබුණා අරලගංගල පුංචි වීරයා ඔව් මේ වීරයාගේ නම ප්‍රගිත් පී පසෙන්දු ලක්ෂාන් පී පසෙන්දු ලක්ෂාන් අරලගංගල අලුත්ව කියන ප්‍රදේශයේ තමයි දැන් බලන්න මේ මම ඉස්සලා පෙන්න මේ සමාජ මාධ්‍ය ඔහුට දීලා තිබ්බ තැන නංගිට මාස 5යි මල්ලිට අවුරුදු 6යි දෙන්නම වීල් එකේ හිර වෙලා හිටියේ මම ඒ දෙන්නව රම් පීනුවා පස්සේ තාත්තව බේරගත්තා අඩි 30ක් ගැඹුරු ඉසෙඩ්ඩි ඇලට බිය නොව් අවුරුදු 10ේ සිංගිති පුංචි සිත පසින්දු ලක්ෂයන් ජයකොඩි දැන් මේ වගේ දරුව තමයි අර මම කලින් අවස්ථා දෙකකදී කිව්වේ අපහරණයට ලක් වෙන මේ වගේ එඩිතර මේ වගේ සමාජයට වැඩක් කරන්න පුළුවන් දැන් මේ වගේම සිදුවීම් ගණන්ති ප්‍රගීත් මතකද මීට අවුරුද්දකට විතර එහා මේ වගේම ඉසෙඩ්ඩි ඇලට පෙරලිච්ච අවස්ථාවක පොඩි දරුවෙක් ට්‍රැක්ටරයක් පෙරන අවස්ථාවක මම මට මතකයට හිට පොඩි දරුවෙක් ජීවිත ගණනාවක් බේරගත්තා. ඒත් අවුරුදු 10 කට 11 කට දරුවෙක් මාධ්‍ය වාර්තා කළා තිබෙනවා. මේ සිදුවීම දැක්ක ගමන් මගේ මතකයේ දිවගියේ එතෙන්ට. ඔව් මට නම් මතකුනේ පොඩි දරුවෙක් නෝනත් අර නුවර සිද්ධියත් මතක් වුණා. ඒ තාත්තා පිළිබඳව. ගින්නෙන් දරුවෝ තමන්ගේ බිරිඳ බේරගත්තුවේ. බේරගත්තා. වීරයා පිළිබඳව. මේ අපි දරුවා ගැන කතා කරන්නේ. ඔව් දැන් මේ මේ පසින්දු කියන විදිහට එදා මේ ඔය ත්‍රිවිල් එකේ තාත්තයි නංගි. නංගිට මාස 5යි. ඔව්. මල්ලිට අවුරුදු 6යි. එනකොට ඔය වැව ළඟින් එනකොට සීවිල් එක එකපාරට කැපුණලු. ඇලට. ඇලට කැපුණාම ඇලට ගිහිල්ලා ඊට පස්සේ නංගි හිර වෙලා හිටියා කියලා කියනවා. මෙයා ළංගිව අරගෙන පීනලා මල්ලිව ඊට පස්සේ මතක් කළා මල්ලිව අරගෙන එනකොට එයා කෑ ගහලා තියෙන උදව් ඉල්ලලා. එතකොට අපට විසිරපු මිනිස්සු දුවලා ඇවිල්ලා උදව් කරන්න හදනකොට මෙයා කිව්වලු මට පීනන්න පුළුවන් තාත්තව බේරගන්න කියලා. ඉතින් එහෙම කළා තමයි තමන්ගේ ජීවිතේවත් ගැන හිතන්නේ නැතුව මේ පුංචි වීරයා තමන්ගේ සහෝදර සහෝදරියෝ සහ තමන්ගේ පියාව බේරගත්තේ. ඉතින් මේ මේ වීරයා එයාගේ සිදුවීම මෙන්න මේ විදිහට අන්තර්ජාලයට මේ විදිහට වාර්තා කරලා තිබ්බ එක අපි අන්තර්ජාලයේ දැක්කා. සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබ්බා මේ වීඩියෝ එක. මම අවුරුදු 10. තාත්තා වීල් එක ලං ගියා හැන්ඩල් එක අපුණා ඊට පස්සේ ඇලට ගියා වීල්. මම නම් ගියෝ මුට්ට ගත්තා. මල්ලි ඇතුළේ ඉරේලා ගියේ. ඒකල මල්ලිවත් ගත්තා. මං පේනවා. මං කිව්වා මවල දෙන බේරගන්න කියලා. හැබැයි ඔහු ඊට වඩා ඒ පොත්පත් වලින් ලබන්න බැරි දැනුමක් අත්දැකීමක් ඔහුට පුහුණුවක් තිබුණු නිසා තමයි ජීවිත බේරගෙන පවුලේ ජීවිත ටික තාත්තගේ නංගිගේ මල්ලිගේ ජීවිත බේරගෙන ඔහුගේ ජීවිතෙත් බේරගෙන ඔහුට උඩට එන්න පුළුවන්කම ලැබුණේ. තැනට සුදුසු නුවණ. ඒ විදිහටම පාවිච්චි කරපු අපේ පුංචි වීරයා. ඉතින් good morning ශ්‍රී ලංකා අපි හැමෝම පුංචි පුතාට මේ සුබ පතනවා. බොහොම හොඳ අනාගතයක් පැහැදිලි අනාගතයක් අපිට දකින්න පුළුවන් පුංචි පුතා තුන. සිද්ධිය වෙලා දවස් කීපයක් වුණාට මේ වගේ සිද්ධි යට යන්න දෙන්න බෑ. මොකද හැමදාම අපි මද්දුම් බණ්ඩාර වගේ වීරයෝ ගැන කතා කර කර ඉන්නවට වඩා මෙවැනි වීරයෝ හමු වුණු තැන මග නොහැර එයාව මතු කර දීම තමයි වීරියුත්තේ. අනිවාර්යයෙන්ම. දැන් මේ මේ වගේ සිදුවීම් වලට ලැබෙන ප්‍රචාරයත් හරිය අඩුයිනේ ප්‍රගීත්. ඔව්. දැන් මේවා වැඩි සමාජයට එන්නේ නැහැ. මාධ්‍ය වාර්තා කරන්නේ නැහැ. මේවා මේ දවස්ෙන් දෙකෙන් ඔබකෝ වගේ වාර්තා කරලා යට යනවා. නමුත් මේ වට පුළුල් ප්‍රචාරයක් දෙන්න ඕනේ. ඉතින් ඒක තමයි අපි මේ අවස්ථාවේ මේ කරන්න සූදානම් වෙන්නේ. දැන් ඕක අපි හරි සුබවාදී දෙයක් නේ. දැන් අපි මේ මේ අපේ මේ සාකච්ඡාවේ අවසානට එනකොට අපි සුබවාදී තැනගනේ ප්‍රගීත් මේ දැන් ඉන්නේ. ඔව්. ওই වගේම නොකුසුබස්නා උත්සාහය සහ දැඩි වීරියේ අර පුංචි පුතා තමන්ගේ සහෝදරයා සහෝදරිය පියා ගලවා ගත්තා වගේම ඒ දැඩි උත්සාහය සහ වීරියෙන් ජයග්‍රහණය කරපු කතාවකුත් මම අරන් ආවා. මං හිතන්නේ බොහොම වටිනවා. උදෑසනම මේ වගේ පුතක් අහන්න තියෙනවා නම් තවත් වටිනවා. ඔව් අපිට අපේ නිෂ්පාදක කණ්ඩායම උදව් කරනවා නම් අපිට මේ ඒ වීඩියෝ එක බලලාම කතා කරන්න අපිට බලන්න පුළුවන්.
කටින පාඩමක්ද මේනේ? නිලන්ති අපිට දේවල් අතාරින්න හරි ලේසි. අපිට දේවල් ගොඩනගා ගන්න සහ ඒවා අල්ලගෙන ඉන්න තමයි අමාරු. ඉතින් ලේසි වැඩේද අමාරු වැඩේද කරන්න කියලා අපි තීන්දුව කරගන්නවා. මේ ජපානයේ මේ සිදුවීම වෙන්නේ. නිලන්ති මේ සිදුවීමත් එක්ක මට මතක් වුණා මේ ජපානයේ මේ දරුවන්ට මේ වීරිය මේ ධෛර්යය දුන්නේ කොහොමද කියලා. මෙතෙන්දි මට මතක් වෙනවා ජපානයේ පෙළපොතේට ගියපු ශ්‍රී ලාංකිකෙක් ඉන්නවා. නිලන්ති ඉන්සල්ලාම මම ඇහුවා කරුණානන්ද මහත්තයා. 1960 දශකයේ ඔලිම්පික් කුලලදී ඔහු සහභාගී වෙනවා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්. ඔහු තමයි අන්තිමයා. ඔහුට තව වට හතරක්ද කොහෙද ඉතුරු වෙනවා මගේ මතකේ හැටියට ඉවර කරන්න. දැන් සියලුම ක්‍රීඩකයෝ තමන්ගේ ලයින් එක දිනුම් කනුව පහු කරලා ඉවරයි. හැබැයි අපේ මේ කරුණානන්ද එක දිගට දුවන්න පටන් ගන්නවා. මුලදී ප්‍රේක්ෂකාගාරයට මේක විහිළුවක්. ප්‍රේක්ෂකයෝ මේක විහිළුවකට ගත්තේ. හැබැයි දෙවෙනි වටේ පළවෙනි වටේ ඉවර කරලා කරුණානන්ද දෙවෙනි වටේ පටන් ගන්නකොට ප්‍රේක්ෂකයෝ තේරුම් ගත්ත මොකද්ද මේ වෙන්නේ කියලා. ඔහු නැකිටලා එකිනෙකන අත්පොලසන් දෙන්න පටන් ගත්තා. කොහොම හරි අවසාන වටේ ඉවර කරනකොට එදා ඒ ඔලිම්පික් කුලලේ ඒ මැරතන් දාවන තරගයේ ජයග්‍රහකයාට වැඩිය කරුණානන්ද ජනප්‍රිය පුද්ගලයෙක් වෙලා හිටියා. ඒක ප්‍රතිඵලයක් විදිහට ප්‍රගේ ජපානයේ පෙළ පොතේ මතක හිටිර පහේ පන්තියේ කරුණානන්ද ගැන වෙනම පරිත්‍යාගයක් ලියනවා. ඉතින් ශ්‍රී ලාංකික ලෝකෙට ආදර්ශ දීපු ශ්‍රී ලාංකිකයෝ ඉන්නවා. ඒ වගේම ජපානයේට ඔය ජපානි සම්බන්ධයෙන් මුළු ලෝකෙම උරණ වෙලා ඉන්නකොට එක්සත් ජාතිගේ සමුළුවේදී අපේ ධම්මපදයේ නහි වීරෙන වීරාණි ගාථා උපුටලා අරගෙන ජේ.ආර්. ජයවර්ධන අපේ හිටපු ජනාධිපතිවරයා කරපු ප්‍රකාශය. අදට ජපානයේ ඒ වගේ ශ්‍රේෂ්ඨ ලංකා පුත්තු හිටියා ලෝකෙට ආදර්ශ දීපු. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ලෝකෙටම ආදර්ශ දීපු ලංකාවේ අපි කොයිතරම් දුරට ඒ ආදර්ශවල ඉන්නවද කියන එක නේද? දෙවෙනි පුතුන්ගේ දියණිවරුන්ගේ ආදර්ශයන් අපි කොච්චර අරන් තියෙනවද? අපි ගත්තා. නමුත් ජපානයේ මට මේක දැක්කම මතක් වුණේ ඒ කරුණානන්දව සමහර විට ඒ පහේ පන්තියේ පෙළ පොත කියවපු දරුවෝ වෙන්නේ නැති මේ මේක සමහර විට මේක අතාරින්න හොඳ නෑ කියලා මේ ජයග්‍රහණය කරන්න ඕන කියලා හිතාගෙන ඒ කතාවෙන් වීර්ය පන්නරේ ගත දරුවෝ වෙන්න පුළුවන් මේ. කොහොමුණත් අපි මේවා පෙන්නලා කතා බහ කරලා නිකම්ම නැගිටින්නේ නෙමෙයි. මේවා අපි එකතු කර ගම්මු කියන යෝජනාව ආරාධනාව තමයි හැම මොහොතෙම කරන්නේ. වැඩේ වෙන්නේ අපිට ඉක්මනට අමතක වෙලා යන එකනේ. උද්‍යෝගිමත් වාර්තාවත් එක්ක මාත් ගොඩ වුණා. ගුඩ් මෝර්නින් කියන්න අමතකුණා මේ වීඩියෝ එක බලන් ඉඳි. ගුඩ් මෝර්නින් පවිත්‍ර. අපිත් දැක්කේ නෑ ඔය ඇවිල්ලා. පවිත්‍රම කිව්වේ නැත්තම් ආවයි කියලා ඒ දැක්කේ. අපි ඒ දැක්කේ නෑ. පවිත්‍ර මේ අපි කන්නඩි දාන්නේ. මේ එහෙමනම් සමන් බොහොම ස්තුතියි. මං හිතන්නේ හොඳ තැනකින් තමයි කතාව පටන් ගත්තේ. ඒ වගේම කතාව ඉවර කරේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.